සසරෙන් නිවනට කියන මා අතුරකාවයටතේ දේශනා කොන්නු ලබැන ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධියයට අයිති තවත් එක් ධර්මාන ශාසනාවක් ශ්‍රවණය කරන්් ඉතිහ ඇතු දන්නවා අපි ධර්ම දේශනා මාලාවක් සිද්ධ කරන්නේ ය ධර්ම දේශනා මාලාව අපි මේ වෙනකොට ඉන්නේ හයවිනිස්ථාන එයටමයි ප්‍රතිප ඥානදර්ශන විශුද්ධිය. ප්‍රතිපදා කියැන්නේ පිළිවෙත. මේ ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධියදී අපට අවශ්‍යය කරනවා විදර්ශනා ඥාන නව මහ විදර්ශන ඥාන ටිකක් උපද ඥාන කැනෙ නුවන විදර්ශනා කැන විශේෂ දර්ශනය නවේ කියැනට නමින් එ නම ආකාරයකට විශේෂ දර්ශනය තුළින් නුවන රගැනීමඒ ප්‍රතිපධඥාන දර්ශන විික්ෂද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නවා මහනිනි යම් කිසි කෙනෙක් තමන් වාශ්‍යය කරපු සියල ස්ථාන දැනගන්ඩ එ සියල ස්ථාන දැනගෙන ඒ සඳහා කර්ම රැස් නොකරයි නම් ඔහු නි වෙනවා එසියලු ස්ථානවලට යන්නේ කර්ම මතින් කියන කාරණයේ බුදුරජන් වහන්සේ දේශනා කරන්න නිරයට යන්නේ අකුසල කර්ම මතින් තිරිසන් ලෝකේට යන්නේ අකුසල කර්ම මතින් ප්‍රේත ලෝකයට යන්නේ අකුසල කර්ම මතින් කාම සුගතිවලට යන්නේ කුසල කර්ම මතින් රූපාවච්චර බ්‍රහ්ම ලෝකයට යන්නේ දෙහාන මතින් අරූපාවචර බ්‍රක්්ම ලෝකලට යන්නේ දිහාන දිාන කෑන්නේ අනිච්්‍යාබි සංකාර අ්ඥාබි සංකාර ප්ඥාබි සංකාර එ සියලු ස්ථාන දැනගන්න ඇබැයි සියලු ස්ථානයන් පිළිබන්ධව අපේක්ෂාවක් නැතුව බලාපොරොත්වක් නැතුව ඒ සඳහා කර්ම රැස් නොකරයි නම් ඔහු නිවුණන් ඒ සඳහ කර්ම රැස් කරයිද හිමි වෙනවා එකොළො සාකාරයක ගින්නක් රාග ගින්න දේශගින්න මෝහ ගින්න ජරා්‍යාදිී මරණ සෝක දුකදෝම නස්සු පය අස මෙෙන එකොළො සාක්කාර ගිනිවලින් නිරන්තරයෙන්ම දැවෙනවා පිච්චෙනවා එ සියලුම ස්ථානවල පදිංචි පු්චරයන් එතු සියලු නිවෙස්සල අපි ඇවිදිර තිනවා. අපි ගමන් කරලා තිෙන. ගිනිවලින් අනන් අප්‍රමාණ අපි පිච්චුුණ දෙවුණා. ඒ දෙවිදවි අපි නැවත සසරටම වැටෙන අපි කර්ම කරන කර්ම කලා. බුදුරජාණන් සැපට ක්‍රියාවෙන් පෙන්වා කර්මශේ කරන හැටිය. එ සියලු කර්මයන් ශේකලාද එම් සසර ගමනක් නෑ සංසාර පවෘත්ති නවතන ඒකයි අරම කෙටියෙන් කිව්වේ බදුරජාණන්සයක කටියෙන් ප්‍රකාශ කළ සියලු නිස් නිවස්කිව පදිංචියලා හිටපු තැන් එකන නිවස සියලු නිවෙස් දැනගන්න ඒ සඳහා කර්මරැස් නොකරයි නම් ඔවු නිවුණා ඒතයි පරම සත්ය ද මෙතන කතා කරන්න පුච්චරේ ග ර්මරස් නොකරයි නම් නිවුණා එනම් කර්ම මතින් තමයි ඒ කොළ සාකාර ගින්න කියන්නේ එහි අපි දැන් උදයවයා ඥානය ගැන කතා කර දීර්ග කාලය උද්දයවය ඉපද බිඳින දක දන්නවා දෙ අපි ඉපද කියන කෑල් අයින් කරලා බංග කියන කෑල්ලත් ගන්නවා ඒ ංග කියන කෑල්ලත් තුලින් දීගව ඥානයට යන්න ඕනේ බයුතු පට්ටන ඥාන එතන යන්න තියෙනවා ආදිීනවානු දර්ශන ඥානයට අපි එ දෙක තුන ගම්ම එතනින් හටතියෙනවා නිබ්බිධඥාන මුංජතුකාමංච තඥානර පටි සංකානු දර්ශනඥානය සංස්කර උපේක්ෂ ඥානය සත්‍යල් අනුලොම ඥානය එඒ ඥාන ටික උපදවාගත්තහම එට පස්සේ අපට තියෙන ඉතින් නිවන්දකින්නතා ඒත මෙහට නැවිත මන්නේයහයිවෙෙනක ඉගෞතියන ඥාන දර්ශන විසුද්දිය එතනින් සියල්ල අවසන්න නවා. මේ සෑම ධර්මයක්මමිනිෙහි කරනකොට අපි ඥාන තුනකුත් එක්ක තම යන්නවෙන්න. එතමයි කෘතිය ඥාන සත්‍ය ඥාන කෘතඥාන සෑම ධර්මයකම තියන්නේ ක්‍රියාවක් කියන කාරණය බුදුරජාණන් වහන්ේ අපිට පැදිියව පෙන්න්නර දීරතින. නිසත නි්චීම සත්්‍යෙක් නෑ පුචරෙක් නෑ ක්‍රියාවක්තියනෝ රූපවේදන සංඥා සංකාර විඤ්ඥාන කියන පහගත්ත ක්‍රියාපහක්තින්නේ. ඇසකන නාශ්‍ය දිවශරීරය සිත කියලා අයතන හයින් ගත්තත් ක්‍රියහයක්තින්. ඕන මේක අරගන්න පඩි චෞ්පාදයන්ග දුළහාම ගත්තත් ක්‍රියාදුොළහක්තින්. කුණපකොටස් තිස් දෙකම ගත්තත් ක්‍රියාතිස් දෙකක්තියන්නේ. දවාර හයක් ගත්තත් හයම තියන්නේ ක්‍රියාවන්. බාහිර අරමුණු හයම ගත්තත් හයම තියන්නේ ක්‍රියාවන් රූපය බහිර රූපය ක්‍රියාවක්න මෙදතින් ක්‍රියාවක්තින් එනිසා බීචය පොලො මතු්පිටටෙන්නේ එතනි නවතින්නේ ක්‍රමක්‍රමය ක්‍රම ක්‍රමය වැඩින වැඩිල වැඩිල මහා ගසක් කළ මහා ගහේ එක පල දරලා ඉට පස්සේ ක්‍රමක්‍රමය එක නාසක්ෂ භාාවය කර යන්නද ක්‍රියාවක් නැති බාහිර සබ්දේතියන ක්‍රියාවක් ඒ ඇතිවන ස නැතිවෙනයි යමක් හටගෙන බිඳෙනවන එතන ක්‍රියාවක්තින් පවතින වන එනම්හරි පවති නෝද ක්‍රියාවක් සුවන්දිතියන්නේ ක්‍රියාවක් ඒකන ඇතිව නැතිවි දස් මුළු ප්‍රතිවියම මුළල ශ්‍යයම නිරන්තනම සහඳමද ස්භාාවම ගන්ධමද නෑ එනම් ක්‍රියාවක් නති ඇතිව නැතිවෙන වනයි යාම්දයක්ක දන ක්‍රියාවක්තියෙන්. එදොර රසේතියන ක්‍රියාවක් ඕනම ආහාරයක් ගත්තොත් මොහොතක් රසේතිය ඊළඟ මොතේ නී රසයි පිළුණුවෙනවා නිසනි ඇතු නීරසයි දොර ක්‍රියාවක් නැති ක්‍රියාවක්තියන නිසානේ රසේ නී රස බවට පත්ේ වෙනස්ෙන්නේ විපරිනාමයි කිවේකයි. එතර බාහිර පහන්ස සීතවෂන වෙනස්සෙන් නද ඇැක ක්‍රියාවක් තියෙන් අඩු වැඩි බවක් නැද එනම් ක්‍රියාවක් නැති. එත අරමුණු වෙනස්සෙන් නද සිතන් ගන්න අරමුණ එසෑම අරමුණකම තියන්නේ ක්‍රියාවක්. ඕනම තැන ගස් පර්ස හයම ගත්තක් ක්‍රියාහයක් තියන්නේ. දස්පර්ශයතිය නන අඩු වැඩි බව දැහැට රූප පේන ර් ට රූප ස්පර්ෂ වවෙන්නේ එක අඩු වැඩි බවන්නේද තියන ඇතිවෙනසනය නැතිවෙන්නේද ක්‍රියාවක් ත බාහිර සබ්ද කනට ස්පර්ශවෙන්නේ සනයක් තුළ ඇතිව නැතිවෙන්නේද ක්‍රියාවක් නේති නාසටක් දැනන ගඳස්වන්ද පිළිබඳ ව ගැනෙන ස්පර්ශය සනයකන්නේ එන සෑම දේකම තියෙන ක්‍රියාවක් නෙමීද? එක නුවනට හසුර යනීම කෘත්තිය යනයේඒ සත්ත්‍යද්ද සත්‍යයද්ද කියලා තමන්ම නිවැරදි කරගත්ත හාම එක සත්‍ය ඥානය කෘත කටලිවර අයකමතම චතුරර් සත්‍යය තියන්නේෙ දුකක්මද තියෙන්නේ කියල ක්‍රියාවත් තුල දුකක්මයි තියෙන්නේ කියලා පරික්ෂා කරගෙන යන දුකක්මද තියෙන්නේ කියලා පරිීක්ෂා කරගෙන යන එකට කියෙන කෘත්තිය පරීක්ෂණය කරන තාකල් කෘත්තිය සත්‍යයේ ලවබෝධන සත්‍යඥා කෘත කරලිවරයි දුරජාණන්සේම දේශනා කලානය එනම් මේ අපි දැන් කරුණු හතක් ගන්නවා මේ කරුණු හත තුළ අපි හොයනව බංගඥානය බයතු පට්ඨානඥානය අධිනවනු දර්ශන ඥාන එ කොහොමද අපි දන්න ආශ්‍රව කියලකත්තියෙන ද ්‍ර කිය ආශ්‍රව හතරයි කාමාශ්‍රව බවාශ්‍රව දි්ටආශ්‍රව අවි්‍යාශ්‍රව. ආශ්‍රව කියන වච්චනය අර්ථයමොකක්ද ඇලෙනව කියනෙක්. කාමාශ්‍රව කාමයන්ට ඇල්ලිෙනවා. භවාශ්‍රව භවයන්ට ඇල්ලිෙනවා එකැන්නේ මනුස්ස භාවයට වඩා දිව්‍ය විමන් හොඳයි කියලගන්න තොරේ භවයට අයකටත්තඩා හොඳයි රූපාාවච්චර භවය එක හොඳයි කියරග. ඊට තඩ හොඳයි කියරගන්නවා අරූපතාල. ඒ බවශ්‍රව. ශාස්ත දිටියා උච්චේද දිට්ටියයකෙන් යුක්තද යම් කිසි කෙනෙක් දිට්ටිය ආශ්‍රව. නතවසම දිට්‍ය ආශ්‍රව. ශාස්වත දිිට්ටිහා උච්චේද දිට්ටි කියන්නේෙන් නිදහස් වෙච්ච දාට තමයි සම්මාදිිට්ටිය එන එතකන් සම්මා දිට්ටිනේ. දොර උච්චේද දිට්ටි කියන්නේ සිතේ ප්‍රවෘතිය නොකැඩී නොසිදී පවතින බව අවබෝධ වුණනොත් උච්චේද දිට්ටියක් නෑ. අලුතෙන් 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 අලුතෙන්ම නාමරූපම හටගන්න බව දැක්කොත් ශාස්සත දිට්ටියක් නෑ මේ දිට්ටිදික නැත්තං සම්මාදිටි. එ නැති තාකල් මිත්‍ය දිටි. උච්චේද දිට්ටියත් එක්කද මනස ක්‍රාත්මක වෙන්නේ මිත්‍යදිටිය. ශාසත දිට්ටියත් එක්කද මනස ක්‍රියාත්මක වෙන්නේ දි මේ දිට්ටි දෙකෙන් තොරද ආර්යෂ්්‍රාංගික මාර්ගයේ ලෝකොත්තර පැත්තට සිත බැස්ස සමදිටි දැ සත්‍ය වශයෙන්ම තියෙන්නේ චිත සන්තානයෙන් නොකැඩී නොසදී පවතිනව නේද බව දෙකක් අතරෙත් අතීත භවය හා වර්තමාන භවය අපිහෙම සම්බන්ධ කරගත්නි මොනස භවයටෙන් පෙරභාවය හා වර්තමාන භවයක් අපි සම්බන්ධ කරගත්තා ි මනුසසාත්ම භාවවයක් ලබාගෙන කුසලා රම්මනයක් මතින් කියීන කාරණය බුදුරජාන් වන්සේ පැහැදිිව දේශනා කරන්න මනුස්සාත්ම භාවයක් ලබන්නනා යම් කි සි කනෙක් කුසලාරම්මණයක් අනිවාර්ම ගන්නලොන්. එදර කුසලාරම්මණයයක් ඇැන කුසල කර්මයක්. එහම් දැන් අපි මනුස්සභාවයමති මේ නිවසටාවේ අර කර්ම මතින්නෙමේද එදකට එහෙනම් බුදුරජා වන්සේ දේශනාය කරනවා නිවස දැනගන්න ඒ සඳහා කර්ම රැස් නොකරයි නම් ඔහු නිවුණා. එදෝට ුුණ්ඥා බිසංකාරත්නය පුජ්්‍යාබි සංකාරත්නය අනනිජ්්‍ය විිංකරත්නේ තර ප්ඥාබිංස්කාරවලින් දිවලෝක හය හා මනුස්සලෝකය ප්ඥාබිස්ර රූපාවච්චරත් කුසල තෝට අඥ්ඥා බි සංකාරවලින් තිරිසං ලෝකය නිරය ප්‍රේතලෝකය. ආනිජ්්‍යාභි සංක්ෂකාරවලින් අරූපචර දිහාන ොටරම මතින්න්නේ ද මේ සෑම තැකට මේ යන්නේ එදැන් ආශ්‍රව ි කාමාශ්‍රව තොට කාමයන්ට ඇල්ලෙනවා. අපි ගන්නවා ආශ්‍රභ ගන්නවා අවිද්‍යාවගන්නවා සංස්කාරහිෙවත් කර්මගන්නවා ප්‍රතිසන්ධි විඤ්ඥානය ගන්නවා නාමරූපගන්නවා සලායතන ගන්නව ඉස්්පර්ශය ගන්න. දැසිල දන්නවනි ස්තර කරන් ොන්න මෙිමෝක්ොම විස්තර කර ති. ආශ්‍රව එනං අවිද්‍යා අවිද්‍යාද සංස්කාරයවත් කර්ම සංස්කාරයවත් කර්මද ප්‍රතිසන්ධි විඤ්ඥානය ප්‍රතිසන්ධි විඤ්ඥානය ද නාමරූප නාමරූප ද ආයතන ආයතනද ඉස්පර්ශය අපි මේ හතක් කරගෙන අපි මේ ඥානතුනත් එක් ගලපනෝ සම්බන්ධ කරන අපට මේ ඥානත් වන උපදවන්න පුළුවන්ද මේ කරුණු හතාරගෙන බලමු දැ අර්කාම වස්තුූන් කෙරෙහි සිතඇලෙන්න කොච්චර වෙලාය නොත් එකචි තක්ෂණය හරි ගේ දොර පිළිබඳව සිතන්න සිතවිල්ලකට යන්න එකචි තක්ෂණයයි ඉඩම කඩම පිළිබඳව හිතනවනං එතන්ඩ යන්න එකචි තක්ෂණයයි නැවත නැවත හිතන්න ඕනේ නැවත නැවත සිතක් හැදින්ටනම් නැවත නැවත ඉස්පර්ෂ කරන්න ඕනේ යානවාහන නැවත නැවත මනසින් ඉස්පර්ෂ කරන්න ඕනේ නැවත ඇලින්ටන නැවත නැවත සිතින් ස්පර්ෂ කරන්න පේ නතැ ඇලින්න බෑනි තර කාමාශරව තොර චිතක්ෂණයක් තුළ ඉපද බිඳනවනි ද ඉපදින කෙන කෑල්ල අයින් කරන්න අපි ගන්න බංග හටගන්න සනයෙන් බිඳෙනවදද නැත සිත බඳ එඩකොඩේ අරමුණු කරපු රූපය කාමයන් අරකමනු කරේ රූපයක් නැතන ගේ තරූපයක් ඉඩකඩනොත් රූප තර යානවාහනත් රූප මිලමුදුලු තරූප රන්රිදී මුතුමැෙන රූප අමුදරුවත් රූප නාම ඇත්තිී නොව ේතනෙන නාම රූප හිතවතුන් ඥාතිමිත්‍රාජිනුත් අයිගොල ත්‍රරූප දෙතර මනසි ඉස්පර්ශ කරන්න ඕනේ නේද සිතක් හැදිින්ට අ හැදිනසනය ඉවරයිද සිත එන අර අවසන්න එන තැන සිත තියන්න ඒ බංගඥානයේ ඒ තරම් ෂනයයක් තුල ඉපද බිඳනවා තොට ඉපදින කියන කෑල් අයින් කරනවා අපි බිඳන කැල්ල ගන්න මොකද උදේ වැහය අපි දැන් ඇති කරගත්තා මගම්මග ඥා දර්ශන විුද්ේදී හොදට උදය ඥානේජන අපි කතා කරා දැන් අපි එහෙනම් උදය තියනව මෙතන හැබැයි ඇතිවෙනවත් එක්කම මොකද වෙන්නේ ැන ඇතිවෙනවා. ඒ වගේ සනයක්නයක් සනයක් පාස ඉවිදිහයට සෑම මොහොතකම නැතිවෙන වනං බයහිතෙන් නද ඇ පවත්තන්න පුළුවන්ද මොතකත් බෑ ඇති මොහතකත් පවත්තන්න බැනම් මොහතත් තියාගඩ බැරි නම් බයහිතෙන්නක දකිින් ද බහිත නැ එන්නේ බය බංගඥානයට පස්සෙන්නේ බයතු පට්ඨාන ඥාන ඉට පස්සෙන්නේ අධිනවානු දර්ශන ඥානය දඥා අනිවන උප දවාගන්න ව ඒගවඥානයට යන්ුට ඇතු යන්න බෑ එනම් අරකාමවස්තුන් මෙනෙහහි කරන්න සිත ඉපද බිඳනවා දැ බිඳන තැන අල්ලගන්න වනසි අපිකෙමු යම්ද අධ්‍යාපි බලාගෙනන්න නොකට අපට පේ්ඩෝන තකොඩ හට ගැ බිඳෙනවා එට අපි බිඳෙන තැනයි අරමුණ කරන්න. ඒ තමයි දැන් රෝපය ඉපද බිඳෙන්ට චිතක්ෂණ දාහතක් යැනන. එතකොට සිද්ධාහතක් ඉපද බිඳි ලිරයි. ඇයි රූපයකාශ චිතක්ෂණ දාහතයි. එදො රෝපයේ දිහ බලන්නකොට අපි රෝපය චිතක්ෂණ දාහතක් යැන රූපයාශ තත්රය ලක්ෂකට බදුවත් ටක් තර කෙටිකාලයයි. තොට ඒක බිඳිලා අවස්සන් වෙනකොට සිද්ධාහතක් ඇතිවෙලා නැතිලඉවරයින දැගල්ලන්න එකෙතුර බංග තරම් මොනාදිහද බලන්ඩ ති පවතින දෙයක් දිහද බලන්ඩ තියෙන්නේ විනාශමන දෙයක්දිහද බලන්ඩ තියෙන. විනාශය අධ්‍යහාද බලන්ඩ තියන්නේෙ පවතින දෙයක්දිහද බලන්ට තියන පවතින දෙයන්නේ ඒ ක්‍රියාවක් තියනව කියලා මුලින් කිවන්නේ එතමයි කෘතිය ක්‍රියාව දැක්කේ. ඉදර ක්‍රියාව දැක්ක හාම කෘතිය ඥාන එක සත්‍යයි සත්‍ය ඥාන තෙරෙනවදක එක දැ ක්‍රමකරින් ගැඹුරට යන්නේ ඇැබැ ගැඹුරට යන්නන මනසත්්‍ය ආකාරයෙන් ක්‍රමාණු කූලව ගැඹුරට ජෙනයන්න ඕනේ නැතන් යන්න බැයක පාරට දැන්හිෙනම් ආශ්‍රව දැම කාස එක චිතක්ෂණයක් තුළ ඇලීම ඒ චිතක්ෂණයෙන් බිඳෙනවා හට ගණශනය බඳෙනවනි එයා බිඳිච්ෂෂනයෙන් අවිද්‍යාම චිතක්ෂණයකට පටන් ගන්නවා එ ආශ්‍රෝ ප්‍රත්්‍යය අ විද්‍යාවට පැහැදිරිද කියන ලැපි හේතු ප්‍රය ගොඩා කතා කරන්නේ අපි කිවනේ ආශ්‍රෝ ප්‍රතියෙන් අවිද්‍යා වි්‍යාපච්චය සංකාර සංකාරපච්චා විඥා විඥ්‍යාන පපච්චා නාමරූපන් නාමරූපච්චා සලා ඇතන සලා ඇතන පපච්චා පස්ස දන්නවනි හතයි ගන්න මෙතන මොකද මේ සංසාර චක්‍රය මොන ආකාරයට ක්‍රියාත්මක වෙනවද අපි කොතනද මේ අල්ලන් හදන්න ක එකක් අතල්ලන්නබේ එකක් අතල්ලඩිබේ එහෙනම් දැ චිතක්ෂණයක් තුළ ඉපද බිඳනවාර ඇලෙන සිත එය බිඳෙනසනය අවිද්‍යාව පටන් ගන්න අද්‍යාව කියන්නේ නාමධර්මයක් අපි දන්න අවිද්‍යාව නැමති නාමධර්මයට ආයිශයක චිතක්ෂණය. සිතෝෂක චික්ෂණයෙන් ඉරොඩ අශෂයක් නෑ තර අ ද්‍යාව කියන්නේ නාමධර්මයක් කද අවිද්‍යාවතිවෙන්නේ සිති. එහෙනම් දැන් අ ඇලෙනස් සිත ඉපද බිඳෙනවත් එක්කම අවිද්‍යාව නැමති සිත පටන්ගන්න ඒ සිතුවිල්ලේනවා ඒ සිත පටන්ගන්න ඒ සිත බිඳෙනවදනද එහෙනම් ආශ්‍රව මෙනෙහි කරපේ කියන්නේ අපි ගේ දොරහරි එහම නැත්තන් ඉඩකඩන් හරියානවා හරි මිල මුදල් හරි රන් රිදි මුතුම මේනි හරි අබු දරුව හරි මෙනෙහි කරපු ඒ සිත එක චතක්ෂනය බිඳෙනවනි ඒ බිඳෙනසනයෙන් අරය පටන් ගන්නවන කෞුද අවිද්‍යාව ඒ සිතුවිල් නවා තුර අවිද්‍යාව අපේ සිත තුළතින් අ්‍යාව විද්‍යාවනෑ ඇයි එලන සිතක් හෙදුවනි නොවැලන සිතක් හෙදුවත්තමයි විද්‍යාව ඇලන සිට හදනතාකල් අවිද්‍යා. එයි චතුරාර්ය සත්‍යය සමුදය කියන්නේ ඇලෙන සිත හෙවත් රෘෂ්නාව. එක සිටාආකර තෘෂ්නාවනි සමුධාරය සත්‍යය තොට තෘ්ාව කිය ඇලන සිතන ආශ්‍රව කියන්නෙ ඇැන චන්දරාගේ කියන්නේ තැලෙෙන සිත. එතොට ඒකට ඇලෙන්නේ චන්දරාගයන්නේ චන්දය කියැනෙ කැමැත්ත රාග කියන්න ඇලනවා නැතුවට දැනර කොළො සාකාරය ගින්නක් මෙතැන තියන රාග ගින්න තැෙන. ලබඩ බැරිවුණොත් දේශගඉන්න ඒ දෙක දකින්න නැති එක මෝහෝ ගින්න තොට රාග දේශ මෝහෝ තොර ජරා එතා කල් දිරයි මේවා ඇයි ඒ තුළ සිත ක්‍රියාත්මක වෙන තාක්කල් කස් කරන්නේ කර්ම තොර කර්ම රැස්කෙරුත් අපි අර නිවසකට පාරකපා ගත්තා සියලම නිවස දැනගණඩි කිවන්නේ නිරය තිරිසන් ලෝකය ප්‍රේත ලෝකය දිව ලෝක හය මනුස්ස ලෝකයේ රූපාවචර බ්‍රහ්ම ලෝක දස්සය අරූපතල හතර ඔචරයිතින්. තරේවා දැනගන්න එකොට දැනගෙනඒවට යන්නේ කර්ම මති දැඟ තුොර අවිද්‍යාව සනය බිඳනවා ඉතිතක්ෂණය එයා බිඳෙනවත් එක්කම සංස්කර පටන් ගන්න කර්මය අපටන් අරගිවරයි ඇ එල්න සිතා අයිංකල නෑ ආශ්‍රවයින් කලෙන්නේ එන සංස්කාරයයක් පටන් ගත්තා සනය බිඳනොයා දැන්න එතුකොට අපි බංගයයල්ලන්නේ එකකර අර ඇලෙන සිතේ ආශ්‍රවයන්ගේ ඒ සිතේ බංග අල්ලගත්තා විනාශ අල්ල ගත්තා ඒසනයෙන් අවිද්‍යාව ඉපද බිඳෙනවා ඒ බංග අල්ලගත්තා ඒසනය සංස්කාර ඉපද බිඳෙනවා ඒ බංග අල්ල ගත්තා ඒසනයෙන් ප්‍රතිසන්ධි විඤ්ඥානය ඉපද බිඳෙනවා ඒ බංග අල්ලගත්තා එඒ නොද කියන එක එදට ඒ ප්‍රතිසන්ධි විඤ්ඥාණය බිඳනවත් එක්කම නාමරූප දෙකේ ක්‍රියාව පටන් ගන්නවනි. විඥාර්පච්චා නාමරූපා. දොන නාමරූප දෙකේ ක්‍රියාවට රූපයට දාහ තක්තියනවා. අර යුක්තාානේ ඇසකන නාසය දිව ශරීරයක් කියන්නේ එකට චිතක්ෂණ දාහතක්තියන. සිතටආෂ එකති තක්ෂණය දොර එකචි තක්ෂණයක් තුළ එයා බිඳනවා දාාහතක් තුළ ඇස කණ නාශ්‍ය දිවශරීරය කියන්න පහ බිඳනවා. ද බිඳන තනයි සිත තියන්නේ එගැන මේ බංගඥානය දැතිවෙන බද දන්නවනි ැතිවේද ෙහි දනමේ නැතිවෙන්නේ තොර එනම් ඒක බිඳෙනවා මකත්ද නම රූප දෙක ඒ බිඳෙනමත් එක්කම ආයතනහය නමුරුපච්ච සලා එතන නාම රූප දෙක ක්‍රියාත්මක වනේ නැත්තන් යතනය පහල කරන්න බෑන කවදාම පලවෙන්න න එක ක සිද වෙන්නේ නම රූපය දෙකේ ක්‍රියාව පටන්ගත්ොත් විතරයි යතනහයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒකයි බුදුරජාන් වහස දේශනා කරන්නේ මෙ ඇතිකල්ලි මේ ඇත මේ නැතිකල්ලි මේ නැත මේ උපදීමෙන් මේ නූපදීමෙන් නූපදී. මේ ප්‍රත්තයෙන් මේ ප්‍ර්‍යප පන්න ධර්මයයි. දැම් මෙතන පී ුල්ල සෝතා පන්න එමනතා සම්මාධිට්්‍යයට එට අපි නිවැරදිෝම මේ ක්‍රියාව ගන්නවා ඒ කොහොමද ආශ්‍රව ප්‍රත්්‍යයයි අවිද්‍යාවට එට ආශ අවිද්‍යාව පලයක් චිතක්ෂණ ඇතුළ පලයක් එදරයා ප්‍රත්්‍යයෝ පන්න ධර්මය එකන උපකාරයෙන් වු පන්ධර්මය මකක්ද අවිද්‍යාව නැමති සිතුවිල් ඒැන මෝහොය මෝඩකම මුලාව රැවටීම ඒ සිත ප්‍රත්‍යයෙන් උපන්ධර්මයන් නෙමේද උපකාරයෙන් උපන්ධර්මයක් මොකදද අර ආශ්‍රව නැමති සිත නිසා. සන්දරාගේ නැමති සිත නිසා. එත වොට එයා ප්‍රත්්‍යය වුණ අවිද්‍යාව නමති ප්‍රත්‍යයෝ පන්න ධර්මයට. ඇබේ අශනයෙන් ප්‍රත්තියයයි. එයාසනයෙන් ප්‍රත්්‍යයයි. එයි සංස්කාර නැමති චිතක්ෂණයත් තුළ හටගන්න සිතට. ද කිය පැහැදිලිද කියන එක ගඹුරුයි බොද්ධට එතමයි සම්මර්ශෂණ ඥානය මනත විභාග කිරීමේ හැකියාව මේකට කියන අධි පඥ්ඥා සාමාන්‍ය ප්‍රඥාණ අධි ප්‍රඥායකට කියන්නේ එටට අධි වාධියකුත් ඔන මේක බලන්ට එතකඩට අර සස්කාර ප්‍රත්්‍යයෙන් උපන් ධර්මයන්නේ ඇැ ඇසනයෙන් ප්‍රත්තියේ. එකන අවිද්‍යාවේ ප්‍රත්‍යයෝ පන්නධර්මයක් වනාට සංස්කාර එ අසනයෙන් ප්‍රථ්‍යේක්ෂ්චි තක්ෂනය මෙය ප්‍රත්්‍යයයි ප්‍රදි වි්ඥානයට එතට ප්‍රතිසධි විඤ්ඥානය ප්‍රත්‍යයෙන්ග උපන්ධර්මයන්ම හිද එතකොටය ප්‍රත්‍යයෝ පන්න ධර්මයක් ඒ සංස්කාර ප්‍රත්්‍යයෙන් ප්‍රත්‍යයෝ පන්න ධර්මයක් එතකොට සංස්කාර ප්‍රත්්‍යය අවිද්‍යාව ප්‍රත්්‍යයෙන් සංස්කකාර ප්‍රත්‍යයෝ පන්න ධර්මයක් අවිද්‍යාාව නවති සිත හට ගන්න නැතුව ඒ සිතවිල්ල හටගන්නේ නැතුව ංස්කාර නැවති සිතවිලට පටක් ගන්න බෑ. එතමා වි්‍යාපච්චය සංකාරා අවිද්‍යායත්තය වශසේෂ විරග නිරෝද්ධ සංකාර නිරෝධ තරෙන සංකාර නිරෝධ වි්්‍යා නිරෝධ විඥා නිරෝධානමරප නිරෝධ තොර පච්ා දො සංකාර පච්චය විඤඥාන එහෙනම් එතවට සස්කාර අවිද්‍යා ප්‍රත් ප්‍රත්්‍යයෙන් උපාන් ප්‍රත්‍යෝප පන්න ධර්මයක් වුණාට එයා ඒ චිතක්ෂණය මෙයා ප්‍රත්ථයයි ප්‍රතිසන්දිී විඤ්ඥානයෙන්න මැති ප්‍රත්්‍යයෝප පන්න ධර්මයට දොර ප්‍රතිසන්දිි විඤ්ඥානය ප්‍රත්‍යයෝප පන්න ධර්මය එකැන සංස්කාර ප්‍රත්තිී ඇබේහේ සැනයෙන් ප්‍රතියධර්මයක් ප්‍රතිජන උපකාර ධර්මයක් එයා සනී ඒමකළද නාමරූපවට තොර නාමරූපයට නැදී ප්‍රථ්‍යයෝප පන්න ධර්මයක් ැ පකාරෙන් ප ප්‍රත්ේය උපකාරයෙන් උපන් ධර්මය තොර නාමරූප තර නාමරූප ප්‍රත්‍යයෝ පන්න වනේ ප්‍රතිසන්ධි වි්ඥානය හින්දා. ඇබ යාශනයෙන් ප්‍රත්තේ සලා එතන නමති ප්‍රත්්‍යයෝ පන්න ධර්මයට. තේර නොද කියන එක උපාරෙන් නෙමේද සෑම ධර්මතාවයක්ම කලින් තියන ධර්මතාව උපකාරෙන් නෙමේද ළඟ ධර්මතාව උපදින්නේ එන ඒ ධර්මතාව කල් ලෝකෙ තියනවද. ධර්මතාව ලෝකනෑ. ඒතමයි සුන්න්නේය කියන්නේ. එයි එයාට පටන්ග්ඩන මෙයා ඕන මෙයා පටන්ගන්න ඕන යාට පටන්ග්ඩ. සංස්කාර පටන්ගත්තුවොත් විතරයි ප්‍රදසන්දිි විඤ්ඥානයට පටන්ගන්න පුළුවන් නැත ඒ තාක් කලයටට පටන්ගඩ බෑ. තර ෙනෝද කියන එක. දැන් අතන බුදුරජාන් වහන්සේ කිවවා නමකද සියලු නිවෙෙස් දැනගඩ ඒ සියලු නිවෙස්වලට ගමන් කරන්නේ, මේ මෙන්න මේ ප්‍රත්‍ය ධර්මයයි ඒකයන් ඒ සඳහා කර්ම රැස් නොකරයි නම් ඔහුන් නිවුණා. ප්‍රතිසන්ධි විඤ්ඥානදැන් අරූපාවචර තලයක ප්‍රතිසන්ධයක්ක් ගණ්ඩනං, අරූපාවචර දෙහානයක් ඕන මද නැද්ද. රූපාවචර බ්‍රහ්මලෝකයේ ප්‍රතිසන්ධියයක් ගණ්ඩනං, රූපාවචර දෙහානයක් ඕනමද නැද්ද.. දිව්‍ය ලෝකය ඕල උපදිණ්ඩනං. කාමාවචර කුසලයක් ඕනමද නෙද්ද. එහෙනම් තිරිසල් ලෝකට ප්‍රේතලෝකට නිරයට අන්්ඩනම් අකුසල කර්මයක් ඕනමද නැද්ද. එහෙනම් සියලු නිවෙස් දැනගන්්ඩ ඒ සඳහා කර්ම රැස් නොකරයි නම් ඔවුන් නිවුණා. තාක් කල් නිවෙන්නේ. එහෙනම් දැන් සලායතන ප්‍රත්‍යෝ පන්න ධර්මයක් යා ආවේ නාමරූප ප්‍රත්තේ. නාමරූප ඉපද බිඳෙනව කිවනිස්සලා? ර නම ධර්මයන් එක චිතක්ෂණය තු ඉපද බිඳෙනවා ඇස කන නාශේ දිව ශරීරයකන පහමචි තක්ෂණ දාහතත් තුළ පද බිදෙනවා. ඉපද කියන කැල්ලයින් කරන බංග අල්ලනවා. පෙරෙනද කියන එක. දොරල්ලනි බංගයයි. දැන් ආයතන හය පහක් දහතත් තුළ බිඳනවා. මනායතන එක ච තක්ෂණයක් තුළ බිදෙනවා. හරිනි? ැ මේ ප්‍රත්වයෙන් මෙයා පටන්ගත්ටට එයාට මොහොතක් නැඳන්න බෑ එ හටගන්න ශනයය බිඳනවා ඉස්පර්ෂය පටන් ගන්නවා තරෙනව හැබැයි ඉස්පර්ශ දැ ඇහැ ඉපද බිඳන කාලය තුළ ස්පර්ෂ දාහතක් ඉපද බිඳනවා. කන නැමති මේ සතර මහදහතු ඉපද බිඳෙනකොට සිද්ධාහතක් ඉප ිඳෙන ඒයි මෙයාගේ ආයශති්‍ය තක්ෂණ දහතයි අරයාගේ අවශකචි තක්ෂණය. එතවට මේ සබ්දය අරමුණු කරල්ලා සබ්ද්‍යච්ච තක්ෂණ දදාහතත් තුළ ඉපද බිඳෙනවා මෙ අත් ඉපද බිඳෙනනවච්චිතක්ෂණ දාහතක් තුළ ඒ සබ්දය අරමුණු කල්ලා සිද්ධහතක් කටගෙන බිඳෙනවා. දැන් තරෙනද කියනෙ. දැ ඒටයි බංගඥානය. දැ මොනාද තියන්නේ. හරි. දැන්තොට ස්පර් දාහතක් එපද බිඳනවා මේ ආයතන පහ එපද බිඳෙනකොට තො මනයතනයට එකච්ච තක්ෂණයයි දැන් ස්පර්ෂ ප්‍රත්්‍යයයි ආශ්‍රභ වලට ඇයි අරගේ අරමුණු කොලේ මනසින් ස්පර්ශ කල නමේදගේ තමන්ගේ නිව මනසින් නෙමේදී ස්පර්ශ කල්ල ඇලන සිත හැදී දැන් මෙතනදි අපි දන්නවා ද තමන්ගේ නිවස දැ මෙතැදි පේණ නෑන දකිින්ට දැම් මෙතන නෑන නිමෙස නමුත් දැ මනසින් ස්පර්ෂ කරන බැරිද එදකට කොච්චර වෙලා යනවාද ස්පර්ෂ කරන්න දෙක කාම වස්තුවා. එදොර ආශ්‍රවයන්ට ප්‍රත්ථති ස්පර්ශයනයේීද? ආශ්‍රවලට ප්‍රත්ථේ ස්පර්ශය කා ආශ්‍රවලට ප්‍රත්ථේ ස්පර්ශයයේ දැම් මෙතන ඉදල තමගේ ඉඩම ඉස්පර්ෂ කරන්න බේද මනසින් එතර එක කාමාශ්‍රවයක් එතොර ඉස්පර්ශ කලේ මනසින්නේ ද එතර ගෙවල්දොරුව වාහනයක් තියෙනවන වාහනේ දැන් පේඩනෑ මෙතන මනසි ඉස්පර්ෂ කරන්න බැරිද ඉස්පර්සකරපු ගමන්න අරමුණ එන්නේ නැත්ත ඒතා කල්ලෙන්නේන තමට වාහනයක් තියන වන ඒ වාහනේ ද මනසි ඉස්පර්සෂ කර කාම වස්තුවා තොට ඒ සනයන්නේ සිටක් හටගන්න මන විඤ්ඥාණය හටගන්න ඒසනේ තහොට එන ආශ්‍රෝලට ප්‍රත්ේ ස්පර්ශය දැන් භවයක් ඉස්පර්ශ කරන්න පුළුවන්නේ දිවිලොක හයක්තිී නොනේ දැ මොගක්ත් කරන්න බැරි වුණ දිවිලෝක හරයන්න්නෙපේ ො කොයක දිස්පර්ශ කරන්තය. දැක මෙදර පේඩනෑ හැබැ මනසි ස්පර්ෂ කරන්න බෙේද ය තුසි ගණ්ඩබැරිදිහෙම එදෝට යා ගන්න මම තුසිේතයට යනවා හැබයි මංඒකට අරමුණක් ඉස්්පර්ෂ කරන්න ඕනි කුසලාරම්මනයක් කාමාවචර කුසලයක් ම මනසි ස්පර්ෂ කරන්න මෝනනි නැද්දේ ැට ඇන් ඒවිත රැ්බෑ. එතට කාමාව්චර කුසලයක් මනසිං ඉස්පර්ෂ කලාා විතරක් බැහැ අර දිවලෝකයන් තමන් තෝර ගත්තයකත් මනසිං ඉස්පර්ෂ කරන්න ඕනනි. හැටික බවාස්්‍රව. එතන මනසිං ස්පර්ෂය කරනවා එනම් ආශ්‍රවවලට ප්‍රත්ථය ස්පර්ශයද ද දිිට්ටිවලට ප්‍රත්තිත් ඉස්පර්ෂය දි්ි තියෙනවනි අන ශාත දිට්ටි උච්ේද දීටි ද ඒවඩක් ප්‍රත්ය මනසිං ඉස්පර්ශයනීමේද සමර හහිතන ද මේ පන්සල්ටවැට හද ේවල්ටනය එමිතනට දමක්ද ස්පර්ස කළ පන්සල ස්පර්ෂ කන්න සිතයින් කර දවාල ඉස්පර්ෂය කරා. ඒම නැත්තන් මේ විදර්ශනාව කනොට වැඩ හොඳ හඳහරගෙන පොඩ්ඩක්ින් ක අඩහරිකිකල බලාගත් නම් මොකක්ද වෙලා තියෙන්නේ කියලා දැතොට ඒ ඉස්පර්ශ කලා මනසි. දිට්්‍යයාශන වනම දැම්ම ඉපද මිඳනය එක නිවැරදිව දකින්නේ නෑ මේකෙන් හපතක් වේද කොහොම වීද මේක අදි වශයෙන් හිතලා අප අන වෙන ගෘ්තවලට වෙන පිළි ගැනීමට ඒ සීලබත පරාමාශක කියලනි කියෙන් එතට සක්කයි දික්්ටි එනම් මෙතන සක්කයි දිට්ටියතින සලබත පරාමාශත්තියන විචිකිච්චත්තිනවා. විචිකිි්චාාවත්තී නනේ දැන් එතට ස්වාන් මාර්ගයයට නැති තොර ස්වාන් මාර්ගයට බැහැලනේ. සකයි දික්්ටි විචිකිච්චා සරපත පරාමාසකයන සංයෝජන ක්‍රියාත්මක වෙනවනං එය ස්වාන් මාර්ගය දින්නේ න. ස්වාන් මාර්ගෙදව ධර්මතාත් වුණනා අඉන්වෙන්න ඕන. දැන්ගතකට මෙතන දැන් සක්කාධිට්‍යන් නේ ද මේ ක්‍රියාව දැක්වන්නෙකුඩ. මොකදද මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඇයි මෙච්චර කාලය මම කියලන්න හිතන් හිටි. මගේ කියලන හිතං හිටිය. අයිතිවසිකම් කිවේ මටන. ද ඉන්නවද මම ද මේ හතයි අපි ගත්තේ. ඇතොටද මේ හතම... සිතක්ෂණයක් චිතක්ෂන දාහතත් තුල බිඳෙනවා. දපද කියන කැල්ල ගත්ත ඒපදන හිදන බිඳන්නේ දැම් බංග අල්ලන් හරිද තේරෙනවද දැන් එතකොට දැම කරුණු හතම ගත්තාම සත්වයෙක් මතද ක්‍රාත්මක වෙන්නේ. ආශ්‍රව කියන සත්වයද ෑ ඉස්පර්ශය කියන සත්්‍යයදද අවිද්‍යාව කියන සත්වයදද සංස්කාර කියන සත්්‍යයේද එතවට විඤ්ඥාණී කැන සත්වයේද නාම රූප කැන සත්වයද. ආයතන හයක් යැන සත්වේන්ද එනද සත්යක් නෑ. අන්න එතන එහම් දිටියේ තකට සක්කායි දිටි නෑ එතන. එයා ප්‍රත්‍යහා ප්‍රත්‍යයෝ පන්න කියන ධර්මයන් දකිනවා ඒ දකින ධර්මයන් තුළ දකින්න බිඳීමඒස් සනයක්ෂණයක් පස එතකොට දැම් මේ රව්මට යන්න කොච්චට වෙලාවක් කැනවාද . ස්පර්ෂය එකචිතක්ෂණය ආශ්‍රවත් එක චිතක්ෂණයේ. අවිද්‍යාමත් එකක චිතක්ෂිණය. සංස්කරත් එකකචිතක්ෂණය. ප්‍රසන්ධ විඤ්ඥානත් එක චතක්ෂණය. නාමරූප දෙකට පහකට දාහතයි එකකට එකචතක්ෂණය. ආයතන හය පහකට චිතක්ෂණ දාහතයි මනාඇතනයට එකයි. හරි දෑතුවර මොකද ගේ ගමන. දමොකක්ද ගියගේ මේ රවු්ම සංසාරි ගියා එදවට මේ සංසාරි ගිය මේ රවමේදී අපට මොනාද හම්බුණේ අපට හම්බුුණ පීඩනයක් මානසික පීඩනයක් හම්බු නිරන්තරයෙන් මනසිට පීනනේ ද සංකතනයමේද මේක ප්‍රත්තෙන්න මේ ද හටගන්න සංකතයි කියන්නේ එක හේතු ප්‍රත්තයෙන් හට ගන්න නිවන හැර අනිසි්චියලුම දේවල් හේතු ප්‍රත්තයෙන් හට ගන්න එ සංකතයි සංකත සභාාවයක් තියෙනවා එහනම් පීඩන සභාවයක් තියනවා දෙවිල්ලත් තියෙනවාඇ මේ පවත්තට දැවිල්ලන්නේ ද සැන සැන පාසත් දෙවිල්ලමන තියන මේ තියාගන්නඩට පවත්තන් දෙතර පවති නෝද කොතරලා පවදතින න බින්දන බින්දන බින්ඳන බිඳන බඳදන හටගන්න න පතන සිත තියන්ට ඒ බංගඥානයේ තෙර නෝති කියනද. ඒර පවතින දෙද මේ තින් ඒනම් ඉස්සරහා ධර්මය පවතින්ඩන කලින් ධර්මය ඕන දැනැද්ද බුදුරජාන්සේ දේශනා කන අනුපාද නිරෝධයක්. එකන මතු ඒගාව බවේ හටගණ්ඩ යෙන දෙයක් නිරෝධයක් අපි කරනවා කොතනින් දෙ කරන්න පුළන් කරන්න පුළන් ආශ්‍රව එල්ලන සිත අයින් කරන්න පුළා වෙන මු්චර එදොර ඇල්ලන සිත අයින් කරනවා කියන්නේ අපි සමුදය යයින් කරන්න යි අර ඇලනස් සිත චිතක්ෂණයකට හැදුවනම් අවිද්‍යාවක චිතක්ෂණයට පටන්ගන්නවා. එයා බිඳනවා. එතන මෙයා බිදිලි ඉබරයි. මෙයා බිඳල ඉවරයි අරය පටන්ගත්තා කෞුද අවිද්‍යාව තරට ඇලන සිත චිතක්ෂණය බිඳනා අරය පටන්ගත්ත පටන්ගන්න ශනයයා බිඳුණා අවිද්‍යාවනමති සිත සිතේන අවිද්‍යවතන්. එයා බින් දෙෙනවා? නටගන්න මෙ අට බිඳඳඩුව ගයක්ෙනට නැකටින් නතකන්යට පටන් ගන්නිබේ ඒක තමයිඒකට හොඳම උදාහරණය තමයි අපි කලින් කියලා තියෙනවා මේ සිතේ ඕ ලෝකේ ඕනම කෙනෙගෙ සිතේ සිද්ධ එකක් එකවර හටගන්න නෑ එක සිතයි හටගන්න ඒකට උදාහරණ කියන්න ඕන තර වල දන්නවා පන්සල ගව නලා සබ්ද කරන්න තහන දේවාලෙ කෝවිල පල්ලිය ස්කෝලේ උසාවිය. මේ තැන්ගොල නලා සබ්ද කරන්න තහනන්නේද. ඇයි ඒ. එයාල යම් අධ්‍යාපනයක් ලබනවානං ඒකට හොඳට සවන්දීගෙන ඉන්නේ. ේ. අර නලාව සද්දට සනයෙන් සිත කැඩෙනවදනෙද. ඒක තම සිද්ධ එකක්ව එකවර හට ගන්න කියන්නේ. එතන සිත කැඩෙන ආර සිත ගන්නකොට. අ නලාවෙ හඬය ගන්නකොට. ගුරුවරය කියපු දේ පිළිබඳව සිත නෑ සිද්ධ එකක් කටගන්න සිත එකයි අවිද්‍යාවන එක බිඳෙන් ඩෝනි සංස්කාරයට නැකටින්ද එතකන් එට නැකට ඉඩබේ එතකන් ඇත්තත්නෑ ලෝකකි තිය නොද ලෝක නෑ එයාපද බිඳෙන් ඩෝනි ප්‍රතිසන්ධි විඤ්ඥානයට නැකටින්ද එතකන් එට නැකිට ඉඩබේ මෙයා බිඳෙන්න්න මෝනි දෙකක් එකට හටගන්නේ ශාස්කාර බිදිිච්ච තැන තම අරය පටන්ගන්නේ ශස්කාර නැත්තං අරයා ඒකයි බුදුරජාන් වහන්ස දේශනා කරන්නේ මේ ඇතිකල්ලි ඇත මේ නැතිකල්ලි මේ නැත මේ උපදීමෙන් මේ උප මේ නූපදීමෙන් මේ නූපදී මේ තමයි නිවැරිදි දර්ශනය එතකොට ශස්සත දිට්ටියහා උච්චේද දිට්ටි දෙ කයින්ගෙනවා සම්මාදිිට්ටියට එනවා සම්මාධදිට්ටි කෙනෙච්චල සෝත පන්න. දචර වෙලා කතාකරපටක පැහැදිලිද තේරුුණාදකිපේට දැහේනම් බංගඥානයක් කියනෙක් ඇතිකරගඩ බැරිද ද මොනව දිහද බලන්ඩ තියන බලන්න දෙන්නේ බලන්න ති නොද ෑ එනම් සුන්න රාතන කිය දියල් ලෝකෙති නොල් එයාට එන්න නාම රූපදගෙනකටින් දෝනි නාමරූප ප්‍රත්වයෙන් ඕොනේයින්ඩ ආයතන හෙන්ඩ නැද්ද ඒතා කල්ලයඉන්න නො එනගක නෑනි ලෝකේ නාම රූප දෙකල් ලෝකෙ තිී නොද නෑ එට එඩනම් ප්‍රසදිි විඤ්ඥානයක් ප්‍රත්ථය වෙන්ඩෝනි ඒ ප්‍රත්වය නො එන තාක්කල් නාම රූප දෙකේ ක්‍රියාවක් දකිඩ නෑ තේරෙනවාද කියන ප්‍රතිසන්ධ විඤ්ඥානයකුත් ලෝකෙ නෑ එයාට නැකිටඉඩරම් සංස්කාරයක් ඉපද බින්ඳෙන්දෝනි ඒතා කල්ලේ යාට නැකිටින්ඩබේ ්‍රස්කාර කියල දෙකුල් ලෝක නෑ ඇයි එයාට නැකට ඉඩනම් අවිද්‍යාාවිපත බිඳෙන්දුවන එයට න අවිද්‍යවිපද බිඳදෙන්්ඩෝන අවිද්‍යාව කියල දෙකුල් ලෝක නෑ අවිද්‍යාව කියර දෙල් ලෝකෙ නැත්තයි ආ ආශ්‍රව නැකට ින් දෝනයට නැකටින්ද. ආශ්‍රවමතින් එයා නැකටින්නේ ආශ්‍රව කියලා දේකුල් ලෝකනෙ. ඇයි එයාලට නැකටඉඩනම් ස්පර්ෂය ප්‍රත්්‍යය වඩෝනි ස්පර්ශය ැට දෝ ඉස්පර්ෂටෙන්ට ආයතනායපේයි ආත පර්ට දෙ මොකදද හතම මොකදද ලොකෙ තියෙන්නේ එකක් තිය නොද එකක් කත් නෑ අයගතම සුන්නේය කිවේ අන්න බුදුරජාන් වන්සේ සුන්්්‍යතාව පෙන්වා අපි හතමල්ලගෙන ඉන්නේ නැදල්ලහි හතම අල්ලගත එක ධර්මයක් හිද ආශ්‍රව එලෙන සිතක්කින් දනේ දව හතමල්ලන්තියෙන් එතිහෙන එකයින් කරඩුක. එතම සමුධාරය සක්තිය දැන්යි වල් ලතියන දුකනේද ඇයි ජරාව්‍යාදිි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් සුපායස් ර පීඩන ස්භාවයන් සංසාර දුකය දුකේ දුක්කය විපරිනාාම දුක්කේ නැද්දවොතන දර ක කවද දදුක්. මර මෝහ ඇයි එවත් අවිද්‍යාවයි එහ දුකොලට ප්‍රතිය අවිද්‍යහයවත් ෘෂණාව නෙමේද. එ දුක කියන කාරය දැම් ක්‍රියාව මෙතන දැන් ක්‍රියාහතක් නේද ම පෙන්ව දැ ක්‍රියාහත කැන කෘතියෙන් ඥාන ඔය ක්‍රියාහත දකින්න එ තෝට කෘතිතිය ඥාන සත්‍යය ද සත්‍යයද සතතිඥාන එහම් දැම් මෙතැනින් අපි ගැලවෙෝනි කර්ම රැස් නොකරයි නම් ඔහහිනි වුණා එතොර සියලුමනි වෙස් දැන ගන්නවා ඒ සඳහා යන කර්මත් දන්න ුං්ඥාබි සංකර ්ඥාබි සංකර අ නි්‍යබි සංකර ඒ සඳහා කර්ම රැස් නොකරයි නම් ඕුනි වුණා රැස් කරනතාකල් නිවීමත්තිී නොද එතුර පැවැත්ම මොකක්දද පැවත්ම නෑ පැවත්මක් හොරුවට එද ලොකෙත් මොනද තියෙන්නේ බාහිරූපයති නද එකත්නේ. ඇයි එයාට නැකටින් ඩනම් ඒ ධර්මතාවයම ප්‍රත්තිය වෙන්න ඕනි බාහිර රූපය තියන සතරමහා දහතු එම් එයාට නැකකිටින් ඩනම් සතරමහා දහතුන්ම ප්‍රත්්‍යය වෙන්න ඕනැද නැද්ද පෘතිවේතියන සතරමහා ධාතු ජලේතයන සතරමහා දහතු වාතීතියන සතරමහා ධාතු එහම් ඒ බාහිර රූපයකට නැකටින් ඩනම් එහම් ඒයාම නැවත ප්‍රත්්‍යය වෙන්න ඕනි රම දහතුම්ම පත්ය ඒතා කල්ල යාලට නැකටින්ද එනම් බාහිර රූපයකුත්තිී නද සබ්දකුත් නැ ෝකී ඒයාට සබ්දයක් පටන් ග්ඩ සබ්දයක් හටගන්න නම් සතරම දහතුම ප්‍රත්්‍යය වෙන්න ඕන නනොත් තිී නද සබ්දයක් න ගන්ධයක් තියන ඒත් නැ ලෝකයේ එයාට නැකටින්න්නනම් සතරමහ දහතු ප්‍රත්්‍යය වෙන්න න. ඇයි ලෝක ඕනොම ගද ස ෝදක් සකක්ස් ේලාතින සතර මදහතුන්ගේ රස්ය එහෙම දකුත් නෑ ලෝකේ. ඒකන එට නැගටින් නම් ඒ සතර මහදහතු ප්‍රත්තය වෙන්න ඕන. තා නැතිතාක්කල් රසයක් නෑ පහසට නැකටින් න්න එයායටට සතරම හදහතු ප්‍රත්තය වෙන්න ඕන තේරෙන.ඒදොට දම් මනතියනේ ලෝකේ සුන් ඔක තම ුන ද කොද නිමිත්ක්ගන්න. අයකතම නිමිත්තයි කිවේ. ද ප්‍රනීතතාමයක්තිී නද අගතම අපන හිත කිවේ. සුඥතකිවා මහන මුොකුත් නෑමකි ත් එතකොට ඒක තමයි පාලු ගමක් කිවනිමනද ආයතන පාලු ගමක්. එතොර පාලු ගම බිඳින මංකොල්ල කාරි හොරු බහිර ආයතනර ද. ධර්ම දෙේශන අවසන් කරන කාලීවරයි පැහැදිලිද කියන එක ලෑතොර අප ඥානටික පිළිවෙලින් උපදන්නන්නේ ද බංයල්ලට එතන් දෙතා බයෙන් එ මුකුත් නෑ නිමෙකි. මොකෝ නැති තැන තම බයෙන් ඒ නැති තාක්කල් බයක් එන්නේ තියෙනවා කියම තව හිතන්නේ තියෙනවක් තියෙනවා තියෙනවක් මග තියෙන සම්මුතිය පරමාර්තයටක ම හිස් මුොකුත් නෑ පැහදිලිට ධර්ම දෙශන අවසන් කරන ත අදට